දෙරන ්‍රීම්ස්ටා තරගේ හරහා ගායන ශේෂත්‍රයට ආපු තරුවක් තමයි MG ධනුෂ්ක කියල කියන්නේ. ගායන තරුවල ජනප්‍රියත්වය කාලෙන් කාලෙට වැඩි අඩුවෙනවා. ඒත් එක්ක ඔවුන්ගේ ජීවිත වෙනස්සෙනවා. තරුවක් වෙන්න කලින් වගේම තරුවක් වුණාට පස්සෙත් MG ළඟ හිටපු කෙනෙක් තමයි ඔහුගේ බිරිඳ ඉරෝෂා සඳමාලි. ඇය තමයි MG ගේ ජීවිතය වෙනස්කම් සියල්ල දකින කෙනා. මේ ඇය MG ගැන කියන තොරතුරුයි. දෙම්වතා කාලේ ධනුෂ්ක ඒ කාලේ ටිකක් දඩබ්බරයි කියන දේවල් ඇහුවෙත් නෑ. අපි ඉස්කෝලේ යන කාලේ තමයි යාළුනේ. එයා ඒ කාලේ හරිම දඟයි. එයා තාත්තගෙන් ඕන තරම් ගුටි කාලක් තියෙනවා. තරුවක් වෙන්න කලින් MG ගේ පසුබිම දුප්පත් කෙනෙක්. තාත්තා කුලි වැඩ කළේ. ඉස්කෝලේ එහෙම සින්දු කිව්වා ඉස්සර. මමමයි තරඟවලට යන්න යාට ඇප්ලිකේෂන් දැම්මේ. එකපාරක් ඩ්‍රීම්ස්ටාර් ගිහින් තරගේ මැදදී ඉවත් වෙන්න වුණා. ආයෙන යන්නේ නෑ කියලා තමයි කිව්වේ. හැබැයි ආපහු මම ඇප්ලිකේෂන් එකක් දැම්මා. ඒකෙන් තමයි යාට ඉදිරියට එන්න පුළුවන් වුණේ. සැමියා විදිහට සැමියා උනාට පස්සේ දඩබ්බර ගති ටිකක් අඩු වුණා. එයා මොකක් හරි දෙයක් ගැන තීරණයක් ගනිද්දී එයාම හරි කියලා හිතලා තීරණ ගන්නවා. මම ඒ තීරණ වලට උදව් වෙනවා. ජනප්‍රියත්වයත් එක්ක ධනුෂ්ක වෙනස්සේ කියලා හිතුවද? නෑ, එහෙමනම් හිතුවේ නෑ. ගොඩක් අය ජනප්‍රිය වුණා වෙනස් වෙනවා. එයා තින්නම් එයා එහෙම නෑ. හිටපු කෙනාම තමයි. ධනුෂ්කගේ ජනප්‍රියත්වය ඔබට බලපාපු විදිය මට එහෙම ලොකු වෙනසක් වුණේ නෑ. මොකද එයා හිටපු විදියම තාමත්. ඉස්සර එයා විවාහ වෙලා කියලත් කියලා තිබුණේ නෑ. ඒ දවසල එයාගේ ආටිකල් එහෙම දැක්කම මගේ හිත එරිදුණු අවස්ථා තියෙනවා. ජනප්‍රිය වුණාට පස්සේ ආදරේ වෙනසක් වුණාද? කාර්ය බහුලත්වයත් එක්ක අඩුපාඩු වෙන්නේ නැති. හැබැයි ඒ තිබුණු ආදරේ අඩුවක් වුණේ නෑ. තාත්ත කෙනෙක් විදියට හැම වගකීමක්ම ඉටු කරනවා. ඒක වගේම ළමයින්ට හරිම ආදරේ. ළමයි වෙනුවෙන් හැම කැපකිරීමක්ම කරනවා. ධනුෂ්ක කාර්ය බහුල වුණාම ජීවිතේ වෙනත් දේවල් වලට අවධානය වැඩි වෙද්දී ඔබේ හිත රිදුණු අවස්ථා නැද්ද? ගොඩක් ඉවසීම තිබ්බා මගේ. දුකක් දැනුණ වෙලාවට ඇඬුවා. හැබැයි හිත හය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට එන කරදර බාධක අපිට දරාගන්න පුළුවන් වෙන්න ඕනේ. කාර්යබහුල වෙද්දී පවුල සහ ඔබව ඔහුට මග හැරුණේ නැද්ද? සමහර වෙලාවට එයාට එහෙම වෙන්න ඇති. හැබැයි ඒ ගැන හිතලා දුක් වෙලා ඒ දේ පස්සේ ගියා කියලා වැඩක් වෙන්නේ නෑ. සමහර වෙලාවට එයාට වැඩ වැඩි වෙද්දී හේතිත් යනවනේ. ඒ වෙලාවට පොඩ්ඩක් කෑ ගහනවා. මම ඒවට මොකුත් කියන්න යන්නේ නෑ. පස්සේ යාම ඒ දේවල් තේරුම් ගන්නවා. MG විවාහ වෙලා නෑ කියලා මාධ්‍යයට හංගපු වෙලාවේ ඔබට මොකද හිතුනේ? වේදනා දැනුණු වාර අනන්තයි. හැබැයි ඒ අවස්ථාවේ ඇටියට ඒ දේවල් කරන්න ඕනේ වුණ නිසා ඒ දේවල් ඉවසගෙන හිටියා. එතකොට හිටියේ දුව විතරයි. එයාට අවුරුදු එකමාරයි. එතකොට මුල් කාලේ ධනුෂ්කට තිබුණු ජනප්‍රියත්වය තාමත් තියෙනවද? දැන් පොඩ්ඩක් විතර ජනප්‍රියත්වය අඩු වෙලා තියෙන්නේ. මුල් කාලේ තිබ්බ තරම් ජනප්‍රියත්වයක් නෑ දැන්. ගීත වගයක් කරලා තියෙන්නේ. හැබැයි ඒවට විෂුවල් කරන්න තම බැරි වුණා. ධනුෂ්කගේ ජීවිතේ මගහැරුණු තැන් තියෙනවද? ගමේ අයත් එක්ක ඉන්න තිබුණු අවස්ථා අඩු වුණා. මව්පියන් එක්ක වුණත් ඉන්න තියෙන වෙලාව අඩුයි. ගමේ ඉන්න ප්‍රසංග වලට යන්න අමාරුයි දුර වැඩි නිසා. ඒ නිසා කොළඹම තමයි ඉන්නේ. වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද? යාළු වෙච්ච කාලේ නම් වගකීමක් තිබ්බෙම නෑ. හැබැයි දැන් වගකීම් සහගතයි. මොකද දැන් තාත්තා කෙනෙක්නේ. සාමාන්‍ය ජීවිතේ කොයි වගේ කෙනෙක්ද? හරිම සංවේදී කෙනෙක්. ඒ වගේම තමයි ඕන කෙනෙකුට උදව් කරනවා. කන බොන අඳින පළඳින දේවල් වුණත් දෙනවා. එයා මිනිස්සුන්ට ගොඩක් උදව් කරනවා. ධනුෂ්ක ජීවිතය ගැන සීරීස් විදියට හිතන කෙනෙක්ද? සැහැල්ලුවට හිතන කෙනෙක්ද? සීරීස් හිතන වෙලාවලුත් තියෙනවා. සැහැල්ලුවෙන් හිතන වෙලාවලුත් තියෙනවා. ඉස්සර නම් ජීවිතය ගැන හරිම සැහැල්ලුවෙන් හිතුවේ. හැබැයි බැඳලා ළමයි එහෙම හම්බුණාට පස්සේ ජීවිතය ගැන සීරීස් විදියට හිතනවා. MG සිහින මැව්වේ කොයි වගේ තැනකට එන්නද? එයාගේ තාත්තා ගොඩක් දුක් විඳපු නිසා තාත්තාව සතුටු කරන්න වගේම තාත්තට සලකන්න පුළුවන් තැනකට එන්න තමයි යාට ඕනේ උනේ. අධ්‍යායය තැනට ඇවිල්ලා තියෙනවා. ධනුෂ්කට දුක හිතුනම දුක හිතුණු වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා. ඒ දුක හිතුණු දේ ගැන කියවනවා. සතුටු හිතුනම සතුටු හිතන දෙයක් වුණාම මූණේ අමුතුම එළියක් තියෙනවා. ඒ සතුට හිතන දේ එයා මට අනිවාර්යෙන්ම කියනවා. ධනුෂ්කට තරහ ගියාම කොහොමද හැසිරෙන්නේ? තරහ ගියාම පැත්තකට වෙලා ඉන්නවා. ඒ වෙලාවට මොනා වුණත් ඉක්මනට කේන්ති යනවා. වැඩිපුරම යන්න කැමති දැන්? පොඩි ඈත් එක්ක ගිහින් නිදහසෙ ඉන්න පුළුවන් තැන් වලට තමයි කැමති. ධනුෂ්ක වැඩිපුරම ආදරය කරන කෙනා කවුද? වැඩියෙන්ම ආදරය කරන්නේ යාගේ තාත්තට. කොහෙත් මේක එහෙම වෙන්න ඕනේනේ. ඊළඟට මට, ඊට පස්සේ ළමයින්ට. ධනුෂ්කට නැතුවම් බැරි අය දරුවෝ තුන්දෙනයි මමයි තමයි. එයාට නැතුවම් බැරි. ධනුෂ්කගේ විලාසිතා එයාට ගැළපෙන චාම් විලාසිතා කරන්න එයා කැමති. මානිෂ්ක වැටුණු තැන්වලදී ධනුෂ්ක ඒවාට මුහුණ දීපු විදිය,
ජීවිතේ වැටුණු වෙලාවල් ඕන තරම් තියෙනවා. එයාගේ ජීවිතේ ඒ දේවල් එයා හිමින් විසඳගත්තා. ධනුෂ්ක ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය එයා ඩ්‍රීම් ස්ටාර් කිරුළ දිනාගත්ත එක තමයි. එයා ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය ධනුෂ්ක ගැන අහන්න ලැබුණු නරකම ආරංචිය එයා වගේම වෙන කෙනෙක් ගැහැණු ළමයි එක්ක චැට් කරලා එයාලව රවට්ටලා තිබ්බා. ඒ කෙනාව පොලිසියෙන් අල්ලගත්තා. හැබැයි ඒක එයාගේ ප්‍රතිරූපයට හොඳ නෑ. මං ඒ වෙලාවේ ආව අවිශ්වාස කළේ නැහැ. ධනුෂ්කගේ අපි නොදන්න රහස්. ධනුෂ්ක ආගම දහමට හරිම ලැබි කෙනෙක්. ගොඩාක් කාර්යබහුල නිසා ඒ දේවල් කරන්න වෙලාවක් නෑ එයාට. ඒ වගේම තමයි තමන් කරන දේ උපරිමයෙන්ම කරන කෙනෙක්. සල්ලි ගැන බලන්නේ නෑ. යාළුවන්ට උනත් පණ උනත් දෙයි. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.